පිතූතුනි බිස්බෙන් ගැමා ක්‍රීඩාංගණය දෙමළක් කරනවා. ක්‍රිකට් බිහිවීමටත් පෙර බිහිවුණු ක්‍රිකට් විස්තර විචාරක සෝමසර මාපාසිංහ මැද ඉන්නේ සිට ඔබ අමතයි. අයිබෝන් සෝමසරේ. අයිබෝන් තාස. සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක් වේවා. සුබ සන්ධ්‍යාවක් නෑ, මූඩ් එකේ නෑ නිකන්. ඔව්. ඉතින් මම මේ කියන්න ඕන කමට කියනු. 31st hina wenne hina novi bæri kamata. හ්ම්. ඌත් හරි. මොකද මේ අවුරුද්ද ඉවරලා කේස් එක? ඉතින් මොකද කතන්දර කතා කරා. හරි. ඇත්තට මම හිතන්නේ ඔබත් අප සියලු දෙනා ෂෝකින් සිටින අවස්ථාවක මේලා බොහොම ආදරෙන් ගෞරවයෙන් චීපත් කරන්න ඕනේ. පොනේ කේක්ම. හරි. මොකද සෝමසර ඇත්තටම සෝමසරලා හිටියට මට හැබැයි අපි දන්න හැටියට එතුමා එතුමාගේ කාලේ නිකන් අපත යවන්න කාලේ කාදමන්න කැමති කෙනෙක් නෙමෙයි. කාලේ අපත කියලා කිව්වේ උගන්වපු කෙනා ගැන හිතලාද? එතුමා කාලේ කියන එක වටිනා එතුමා ප්‍රයෝජන ගන්න ඉතාම හොඳ මිනිස්සෙක්. කාලේ වටිනා දේවල් වලට හැරෙන්න නිකන් අනම්මන දේවල් වලට. චාමික මාත් මීට වැඩි දිග මයික් ස්ටෑන්ඩ් යන්න නැද අත තහුවෙන්නේ. හරි එතුමා මට උගන්වන්න එහෙම try කරා. මම පැහැදිලි වුණා. කියන දේවල් මට පැහැදිලි කමක් තිබුණා නැත්තම් සෑහෙන කවුරුද දේවල් මම කතා කරන්නේ එතුමා ඉතාම පැහැදිලි එතුමාට නම් ඉතාම පැහැදිලි දෙයක් මේ વિચારය කරපු කිසිම කෙනෙක් හිටියේ නැහැ ඕ ඒක තමයි මත් කියන්නේ ඉතින් පැහැදිලි නැහැ කියන්නේ බා ඉංග්‍රීසියෙන් කියා දෙන්නේ දැන් ටොනික් එකක් වෙනි ප්‍රවීණ විශ්ව විචාරකෙක් සමග ඔබට කටයුතු කරන්න ලැබිලා නැහැ ඔතන ඔබට වරක් බා ගල් කණුවක් ටොනික් ග්‍රීක් මගේ ගල් කණුවක් පෙන්නලා ඇත සංග්‍රාජ මාවත ඉස්සරහ තියෙන බස් හෝල්ට් එක ළඟ තියෙන ලයිට් කණුවක් දන්නේ ඇත්තටම මෙතුමා හරිද මෙතුමා මට කියදුන මේ ඉංග්‍රීසි ලංකාවට ආපු වෙලාවේ මේක ස්මාර්කේ මේක මෙහෙමයි වතකොට අතීතේ මෙතන පැමිණි ගියාය මේක දැන්ත තියෙන්නේ මොනවද අනම්මන කියලා විස්තර පුදුමාකාර දැනීමක් මම හිතන්නේ මෙහෙ කෙනෙකුටත් වඩා ඔහු දන්න ඔහු නැති වෙච්ච එක ක්‍රිකට් වලට විතරක් නෙමෙයි ඉතිහාසෙටත් පාඩුවක් ඒක මම කියන්නේ ඉතිහාසෙට නේ පාඩුව අනාගතේ අපේ රටේ ගැන විශ්චර මැච්චන අතර තොර කියලා දෙන්නේ මිනිස්සුෙක් නැතුව අපිට ඒකට තියෙන පාඩුව ඒකත් මේ ඔය ගල්කම් කේස් එක ඔයාට දුන්නේ වාගේ නම නිකන් ප්‍රනාන්ඩෝ වගේ කියලා කියන්නේ. දැන් මේ අපේ දැන් දිගටම පරාජයට පත් වෙන වෙලාවේ සිඩ්නි තනතිල්ලෙන්වත් පිටක් ලැබෙයි. නෑ අපිට දෙයියගේ පිටු විතරයි. දැන් නෑ දැන්. මිමි ගවුන් සපෝට් එක නෑනේ අපිට. ගවුන් සපෝට් එක කලිසම් සපෝට් එකවත් නෑ තාස. කලිසම් ගලවලා වළන්න මිනි. ඊට පස්සේ තමයි අපි කොඩියඳ ගන්නෙ. මේ සමාන්න ඕනේ කලිසම් සපෝට් එක විතරනේ මැච් එක යන විදිහට බලමු කලිසමත් නැහැ වගේ කලිසමත් ගවුන් සපෝට් නෙමෙයි මනුෂ්‍ය ග්‍රවුන් සපෝට් එක මිනිස්සු ප්‍රේක්ෂකයන් අපේ ප්‍රේක්ෂක වෙන්නේ ගවුන් සපෝට් ඕනේ නැහැ අපේ ලැබෙන්න විදියක් නැහැ ඒක පහුගිය කාලේ බලන්න අනුපසරේ ඕස්ට්‍රේලියා නෑ ඇල්ලුවා බෝතු ඒ අයගේ ග්‍රවුන් සපෝට් එකද මැච් එක අල්ලලා ගියේ ඒගොල්ලෝ ඇල්ලුවා නැවතුවා දැන් ග්‍රවුන් සපෝට් එකද කියලා කෑ ගහන්නද හරි චාන්ස් එකක් දෙන්න බලන්න මට හිතෙන හිතයමාරු ඇති බෝට්ටු එක දෙක කට්ටිය මෙයාත් පටවල යවලද කොහෙද මට හිතේ සර්වර මුත්තුගේ අපිට අන්තිමට ගහ මැච් එක ඒක සුද්ධ 10000ක් විතර ඇවිල්ලා ඉන්නත මැච් එක බලන්න පරාදයින බං අපි ඔච්චර ග්‍රවුන් සපෝට් තිබිලා ග්‍රවුන් සපෝට් තිබිලා ඇත්ත ඇත්ත මට මෙන්න දැන් ඕස්ට්‍රේලියාවට ගියා අපිට ටෙස්ට් මැච් අවසානේ කරන්න ඉතිරිලා තියෙන එකම දී මොකද දැන් ඉතින් පරාද වෙලා උජීත වෙලා ඔක්කොම වෙලා ඉවරයි සහභාගි වෙලා
වටිනාමද ඒකද? වටිනාමද ඒක. ඊට වැඩි දෙයක් තියෙනවා නම් මම මතකෝලෙක ලියලා දීපන්. මෙන්න පොල්.